ජනතාව තීන්දු කරලා හමාරා ඉදිරි අනාගතයේදී ආණ්ඩුව හදන්නේ කවුද කියන එක ඒක කිසිම ගැටලුවක් නැහැ. අපි වැඩි බහුතරයක් ඇති ආණ්ඩුවක් හදනවා පමණක් නෙමෙයි අපි විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔය හොරු ඇල්ලුවාද කියලා අහනවට වඩා ඔය ආණ්ඩුවේ එදා හිටපු හොරු ටික අද විපක්ෂයේ ඉන්න හොරු ටිකේ කී දෙනෙක්ට නාම යෝජනා ලබා දෙනවද නැද්ද කියන එක අපි අහනවා. ඒක නිසා අපි අභියෝග කරනවා විපක්ෂ නායකට ඔය ඉන්න හොරු ටිකට නායම්ම යෝජනා ලබා නොදී කටයුතු කරන්න කියලා. ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ දූෂණ ගැන එදා කතා කරේ නැහැ. එදා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගන්න කටයුතු කරේ ආණ්ඩුවක් හැටියට ආරක්ෂා කරන්න කටයුතු කරා. ඊළඟට අද වෙනකොට අපේ පාසල් වල භාගයක් වසා දාන්න කටයුතු කරලා තියෙනවා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා කියලා අවුරුදු 25ක් තිබ්බ දෙයක් මේ මාස 3 ඇතුළතදී මේ අවසාන සතියේ ආණ්ඩුව ලබන සතියේ විසිරුණා කියලා දැනදැන ඒගොල්ලන් උද්ඝෝෂණය කරනවා. ඒක උද්ඝෝෂණය කරාට කමක් නැහැ. අපේ මේ ඉදිරි අනාගතේ බාර ගන්න ඉන්න අපේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න එපා. එදා එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි විරුද්ධව හිටියේ. නමුත් අද ඒ දෙගොල්ලන් එකට එක්කව් වෙලා අද එක කණ්ඩායමක් හැටියට කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ කියන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.